පුංචි මල් කැකුලක් වයිපදි ලොවක් දකින්නට පෙරම්පුරා සත්මග පෙර පාසලි අකුරු කළ පුංචි දඟකාරිය ඔබයි මේ මිනිමරු පාපතරයා විසින් සේයා දැරියව රහසේ පැහැරගෙන යන්නේ මෙන්න මේ ජනෙලෙන් ගෙදර හිටපු බල්ලා බුරලත් ගෙදර හිටපු බල්ලා බුරලත් අහල බහල බල්ලෙක් බුරලත් නෑ මේ ළමයා වරගෙන මගදී හැරිලා තියෙනවා මට තියෙන අමාරුව අන්තිම මොහොත වෙනකල් මම බලන් ඉඳිතියි පච්චි කොයිලි හරියයි කියලා අන පිටින් තියලා ගියා නම් මම අඩු කියන්නේ මං කොහේ හරි ගිහින් ළමයා ජීවත් කරගන්න වහු ගඩුව අපි කුල්න හරි මං ඒ වැඩේ කරගන්නවා මට අන පිටින් තියලා ගියා නම් ඇති එයි මැරුවේ කියන කයි එහෙම වුන්නේ නෑනේ වැරදි ප්‍රචාර ගියා ඒ වෙලාවේ ඒවත් එක තමයි මේ ගොඩක් මිනිස්සු මේ මිනිස්සු ගොඩක් වෙලා තිබුණේ මේ තාත්තා ගුරුවරයෙක් අවසානට මේ සේයා ඝාතනයත් එක්ක මේ මේ පවුල ගොඩ ගන්න හරිම අමාරුයි. දවසේ රැකියාවට දවසේ වැටුපට අපි කිලිම කතා කරොත් එහෙම කුලී රස්සාවට පවා මේ ඉගෙනගත්ත තාත්තයට යන්න සිද්ධ වෙනවා. මේ දුවගේ අවතාරය තියෙනවා නේද? මේ කුංචිල්ලාව හෙලෙනවල් නේද රැට එහෙම. මේ ආච්චා මේ සේ ඇඳපු අවසාන චිත්‍රපතනේ. දැන් ආච්චාම කියන්නේ සේයා කොහේ හරි තැනක ඉපදිලා ඇති. ඉපදිලා ඇති ආයි මේ හොයාගෙන එයි දෝ කියන දහස තියෙනවා. ගෙදර හොයාගෙන එයි කියන දහසක් තියෙනවා. රටක් කතා කළ කොට දෙනියාවේ සේයා දැරිය ඝාතනය හැම හදවතකම මේ සේයාව තවමත් තියෙනවා අවුරුදු 5කට පසුව ඝාතනයෙන් අවුරුදු 5කට පසුව අපි ආවා සේයා දැරියගේ නිවසට සේයා දැරියගේ නිවසේ ඉඳන් තමයි අද අපි කතා බහ ආරම්භ කරන්නේ ආදරණීය තාත්තත් එක්ක තාත්තේ මොකද නම පුල්නිශාන්ත මේ ඝාතනය අහප ඔබට මතක් කර දෙන්න ඕනේ ඔබ ඔබ ඇත්තටම ඔබ දන්නව සහ ඔබට හොඳට මතකයි 2015 වර්ෂයේදී මුළු රටක්ම අඬවමින් මේ සේයා දැරියේ ඝාතනය සිදුවෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අපි සේයා දැරියේ ඝාතනයෙන් පසුවයි මේ කතාබහ අපි ආරම්භ කරන්නේ. අවුරුදු 5කට පසු. අවුරුදු 5 පහේ උපන්දිනේ සමරන් සැමරුවාද මොකද කරේ? නෑ අම්මගේ ටෙඩි බෙයා කෙනෙක් කිල්ල තිබ්බා ලොකු ටෙඩියෙක් ඕනේ උපන්දිනේට කියලා දෙන්න හම්බුනේ ඉතින් දරුවා නැති වෙනවා මලක් වගේ හදපු දරුවෙක් මේ විදිහට අකාලේ මේ යනවා සේයා කියන්නේ කොහොම කෙනෙක්ද තාත් ඔබට හරි අමුතු දරුවෙක් හැමතිම අමුත්තක් තිබුණා කියන්නේ පෙනුම පවා හරි අමුතු ලස්සනක් තිබුණා ඒක හැමෝම කියනවා ඒ වගේම නිකන් හරි මට කියලා හරියට වචනේ ඉන්නේ දැන් හරි මේ දැන් හිතන්නකො මොන්ටිසෝරි වුණත් එයාට චූටි හරි අසාධාරණයක් වුණොත් කාට හරි අන්න එතකොට එයා එතන හරි පෙරලි කරන අන්න එහෙම චරිතයක් නෑ එයා වැඩ කරලා ඉවර වුණා නම් දීලා තියෙන වැඩේ අනිත් අය ඒ අධාරණයක ටීචර් ගාවට කියලා පොත පෙන්නලා අන්න එහෙම එන කෙනෙක් කියන්නේ ඕන කෙනෙක් එක්ක උදව් කරනවා පොඩ්ඩක් හරි කාට හරි අඩුවක් පාඩුවක් වුණොත් එයා ටක් ගාලා මැද්දට පැනලා මේ අර ටිකක් එක්කෝ ගහලා අන්න එහෙම එහෙම චරිතය උදව් පදව් පොඩි හරි වැරද්දක් වුණොත් එයාට හරි කේල් කරනවා මේ යා මගෙත් එක්ක සම්බන්ධ වෙන්නත් ගොඩාක්ම හේතුව මට සමීප වෙන්නත් ඒක වෙන්නේ දී කියන්නේ දැන් මේ කොහොමද දුවල තාත්තලා ටික දුවිනේ අම්මට චූටි දෙයකුත් එක්ක එනකොට මෙයාට චූටි චූටි වෙනස්කම් වගේ හිතුණක් දන්නේ නැහැ මට දැන් ආදරය අඩුයි වගේ මට තමයි කවුරු හරි ඒ කියන්නේ පාර යන කෙනෙක් හරි හැවුවොත් එහෙම කාටද වැඩියම ආදරේ තාත්තා තාත්තට ඊළඟට අච්චා අම්මා නෑ යක් දිස්ටි අම්මට වඩා අම්මා සීයා නෑ තාත්තටයි ඔබේ අම්මට තමයි ආදරේ කරන්නේ ඊට පස්සේ තමයි එයාගේ අම්මා එහෙම එහෙම ඉන්නේ කියන එයාට එයාට හිතවත් නම් පණ හරි දෙනවා එයාට තේරුනොත් එහෙම මේ මට වඩා දැන් නංගි තමයි ලොකු කියලා ඊට පස්සේ ඉතින් එයාට වැදගත් නෑ ඒ චරිතය අන්න එහෙම එකක් තමයි බයිනවට හරි අකමැති කෑ ගහනට අකමැති එයාත් එක හරි ආපුවෙන් ඉන්නවනේ හරිම මේ අනේ හරි මිත්‍රසිරිය කියන හොඳට හිටියොත් හරි හොඳයි අන්න එහෙම
දැන් අය එක වුණත් එහෙමයි. ඉවසගෙන ඉවසගෙන ඉන්නවද රණ්ඩු කර ගන්නවනේ දෙන්න ගහ ගන්නවනේ. ඉවසගෙන ඉවසගෙන ඉන්නවා. ඉඳලා ඉඳලා ඊට පස්සේ කොහොම හරි අයියා පෙරලාගෙන ගහලා තමයි යන්නට පටන් ගන්නෙ. අයියා පෙරලාගෙන තමයි ඇඟට නැගලා යට කරගෙන තමයි කෑ ගහලා නැන්නේ මට ගහනවා කියලා කියන්නේ. ඒ වගේ කෙනෙක් එහෙම අතාරින්නේ ලේසියෙන් දෙයක්. පෙර පාසල් ජීවිතේක හොඳයි. ඒත් එහෙම තමයි ඉස්කෝලේ නැසරිත් එහෙම විදිහට තමයි යාගේ කියන්නේ ටීචර්ට ඉතින් කිව්වේ දැන් අර වෙන අය වගේ නෙමෙයි. එයා වැඩේ කරලා ඉවර නම් අනිත් පැත්ත කරලා හරි පොත පෙන්නන්න එයාට ඉඩ දෙන්න ඕනේ. පොත පෙන්නන කාරණු ටීචර් කාදරේ වැඩ ඉවර වුණාට පස්සේ කියලා. ඒක බලන්නම ඕනේ යාගේ එකයි. බෝඩ් වල ඇති ඒ කාලේ දිනපු ඒ වගේ හැම අර කටවුත් තාම තියෙනවා. ඒ තරම් දක්ෂයි දරුවා. අඩුපාඩුවක් නැහැ හොඳලා මේක ඇත්තටම. මෙසේදීම හරියටම වෙන්නේ 2015 9 11 වෙනිදානේ. ඔව්. ඔබට අවසානට දරුවා කවදද හම්බ වෙන්නේ? එදාම තමයි. එදාම එදාම ඉතින් මේ අපි එදා මං හිතන්නේ අපි රයිස් එකක් ගෙන තිබ්බා වයිෆ් වැඩට එනකොට ඇඟ හේදුවා ඇඟ හොදලා නූල් පොඩක් අන්න දුවගෙන ඉල්ල මාව බදා ගන්නවනේ බදාගත්තා බදාගෙන කොක් මේ ෆෝන් එක ජුට්ටක් දෙන්න කො ගේම් එකක් ගහන්න කියලා මම එහෙම මේ හයර් එක යන්න යන්නේ පුතේ මේ ගිහින් ඇවිල්ලා දෙන්නම් කියලා එතකොට මේ හාගිලා ඉතින් ගියා ඒක තමයි අන්තිම වචන එහෙම තමයි යාට නිකන් දැන් මාව දැකපු ගමන් දුවල ඇවිල්ලා අර බඩ බදා ගන්න ඕනේ බඩට යුසෙයි ඉතින් බඩ බදා ගන්න එක තමයි යකි කොහොමත් මං එනකල් හැරලා ඉන්න සාමාන්‍යයෙන් මම ළමදාසර මට ක්ලාසස් තියෙනවා මම මේ විතරේදී කොහොමත් ගෙදර ඉනවා ඔබතුමා ගුරු වෘත්තිය නෙලෙ නේද කොහොමත් මම ගෙදර ඉනවා නම් මේ විදිහට එනකල් හැරලා ඉන්නවා එයා තමයි දොර අරින්න බලාගෙන ඉන්නේ ගෙදර අනිත් පැත්ත හැරලා ඉන්නවා නමුත් එයා තමයි ඉස්සෙල්ලාම දුවන්නේ දොර අරින්න මම බයිසිකලේ එනකොට ඒ වගේ ඉතින් අර මට පුදුම වැදීමක් තිබ්බා මේ වයිෆ්ටත් වඩා වයිෆ් එක එහෙම ඈතින් වුණා කියන එක නෙමෙයි නමුත් එයාට මාත් එක්ක පුදුම සමීප සම්බන්ධයක් තිබුණා. දැන් මේ 11 වෙනිදා 9 11 වෙනිදා 2015 9 11 වෙනිදා ඔබ කල්තිය ගෙදර එනවද? මම එදා මේ දවල් දවසේ හිටියා. ඔව්. හවස තමයි මේ හයර් එකට ගියේ. රෑ 7ට හයර් එක ගන්න තමයි ගියේ. කියන්නේ ඕටි කරන ගෑනු ළමයිව ගෙදර ලොට ගෙනින් පස්සෙන්ද එදා දවස විශේෂත්වයක් තිබුණ නැද දරුවගේ? නෑ එහෙම සාමාන්‍ය දරුවෙක් විදිහට තමයි හිටියේ. ඉතින් අර කියන්නේ එහෙම දැන් ඔය අහන දේ මට තේරෙනවා. එහෙම දැන් අර දරුවෙක්ගේ අවසාන මොහොත ලඟුණාම කෙනෙක් එක්කෙනාගේ අර අමුතු කතා කරනවා. එහෙම මුකුත් ඒක දකින්න හම්බුනේ නෑ. දැන් සේයා දරුවාගේ උපන්දිනය සමරන තිබ්බේ තව සතියකින්. ඔව්. ඒ සතියකදී කාලය තුලදී දරුවා උපන්දිනය වෙන යමක් ඉල්ලුවයි කියලා විශේෂයෙන්ම සඳහන් කරනවා. ලොකු ටෙඩිබෙයා කෙනෙක් තමයි ඉල්ල ඉල්ල හිටියේ. ටෙඩිබෙයා දැක්කද කොහේ හරි මේ වගේ දෙයක් ඉල්ලුවද මතකද? එහෙම නෑ. ඉතින් එයා ටෙඩිස්ලට ගොඩක් ආසයිනේ. ඉතින් ලොකු එකෙක් ඕන කී කියා තමයි හිටියේ. වෙන මතකයි වෙන ලොකු දෙයක් ඉල්ලුවේ නෑ. ඌක තමයි යාට තිබ්බේ එක මොනකම. ඇඟලුම් සේවිකාවන් පිරිසක් ප්‍රවාහන තමයි ඔබට පැවෙන රාජකාරියද? ඔව්. මේ ඔබගේ වෑන් රථයෙන් ඔබ පිටත් වෙනවා. පිටතුනේ කීයට විතර වගේ? 7ට ළමයි ගන්න අපි 4 ෆැක්ටරියට දාන්න. ඉතින් මට 4:10ක් තියලා ගියපුවා මේක. 4:10ක්. ඒ පිටත් වෙලා ගෙදරට එනකොට වෙලාව හරියටම රෑ 12 විතර වෙනවා කියලා. ඊට කලින් ඇවිල්ලා ගියේ එකපාරක්. එකපාරක් ඇවිල්ලා ගියා. එතකොට දරුවා දැක්කද? එතකොට දරුවා මේ ටීවී බල බල හිටියේ නෑ මේ නිදාගෙන උන්නේ. දරුවා ඇස් දෙකට දැක්කා. මම ඇවිල්ලා බැලුවේ නෑ මල්ලි කිව්වා ළමයි නිද්ද කියලා අපෝ නිදි කිව්වානේ. එනසම් ඔච්චරයිනේ. ඉන්න අනතුර ඔබ පිටත් වෙනවා දෙවනි. ඔව්. ඔයාලා රෑ 10 පැට්ටිය ගන්න මේ දෙවනි හයර් එක. දෙවනි හයර් එක. ඒ ගිහිල්ලා ආපහු වෙනකොට තමයි කෝල් එකක් එන්නේ මේ තව එකිනෙ බැරි වෙලා ඉන්නවා යවත් බස්සලා එන්න කියලා. එතකොට මං මේ මහත්තයර කියනවා මං ගෙදරට ගිහින් පොඩ්ඩක් කියලා එන්නම් කියලා. මොකද ගෙදරයි බලන් ඉන්නවනේ කියලා. ඉතින් කියනවා නෑ එහෙම නෙමෙයි මෙයා ඕෆ් වෙලා දැන් ගේට් එක ගාවටත් ඇවිදිලා ඉන්නේ. ඔයා හොම්මාම නම් මෙයාවත් දාගෙන යන්න පුළුවන් කියලා. එතකොට ඇත්තටම එතකොට කිලෝමීටරයක් නැහැ ගෙදෙට්ට. බඩල්ගම හන්දිය මේ ළඟ මම එතනින් හරවලා තමයි යන්නේ. ওই ටික මම මෙහාට ආවනම් මේ සිදුවීම් වෙන්නේ අර්මිනියා හිතනවනේ ආ දැන් ගෙදර මිනිස්සුයත් ආවා දැන් මට මෙතන වැඩක් නැහැ එතන යන්න වෙනවායි කියලා. මොකද එයා මේ මෙතන හැංගිලා ඉඳලා තියෙන්නේ. දුරකථන ඇමතුමක් ඔබට ආවේ නැත්නම් තවමත් මේ දරුවා ජීවිතෙන් අතර බොහෝ විට අනිත් කාරණේ ඔබ නිතර දෙවිලි මේ ගෙදරට ඇවිල්ලා යනවා රාත්‍රී කාලෙත් මේ
මේ ඇගලුම් සේවිකාවන් ප්‍රවාහනය කරනවා මේ විතර දෙවිලි ඇවිල්ලා එනවා මේ ආරක්ෂාවතින් එහෙම අඩුවකුත් තිබුණත් නෑ මේ ආලපාල ඔක්කොම නේද අයෝ ආලපාල කියන්නේ මේ සම්පූර්ණ මේ වත්තේම ගෙවල් තියෙනවා ඔව් 20කට 30ක් විතර ආසන්න ප්‍රමාණයක් තියෙනවා මීටර 100ක් දුරින් එක ගයක් නෑ ඇත්තටම ඊට මෙහා තමයි තියෙන්නේ අනිත් එක වනලැහැබක් කියලා කියන්න පුළුවන් එහෙමත් නෑ එහෙමත් නෑ අර මීඩියා වලින් ඉතින් ඒ මවලා පෙන්නපු මේ ස්වරූපේ නැහැ මේ ඇත්තටම ඇත්තටම ආරක්ෂාවතින් මේ පාරේ තොටේ කවුරු හරි ගියත් අපිට පේනවා. අනිත් එක මේ එක ගෙදරකවත් හරියම වැටක් කෙලෙක්කුත් ඇත්තෙත් නැහැ. ඒ මොකද හේතුව මේ ළඟ ආසන්නෙම නිවාස පිහිටීම. පිහිටීම ඥාති අනිත් එක. අනිත් එක හිතවත් ඥාති. ඔව් ඥාති සම්බන්ධකම් හැමෝගේ. වෙලාව කියන්නේ ඉතින් මේ තමන්ගේ දැරිය අනපේක්ෂිත විදිහට මේ විදිහට සල්ලාලේ මේ යන්නේ තමයි ඔව් ඇතුල් වෙඩි ජනේලෙන් තමයි ඒකෙන් ඇතුල් වෙලා මේ දරුවා තරන් ඔකෙම තමයි එලියට ඇවිදින්න තියෙන්නේ. මේ වගේ පොඩි ජනේලෙක ඇතුල් වෙන්න පුළුවන්. අපි අඟල් 14යි පළල ඉතින් අර ඒ මිනිස්සයාගේ තියෙන වුණුව තමයි එයා පළපුරුදු කෙනෙක්ලු ඒ වගේ දේවල් වලට මද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා හිටපු පුද්ගලයෙක්. ඔව් ඩ්‍රග් ඇඩික් කෙනෙක් ඒ වගේම මේ හොරකම් වැඩ වලට බොහොම මට CID එකේ මහතුරු කිව්ව විදිහට එයාට මතකත් නැහැලු එයා බැහැපු ගෙවල් ගාන එක උළු කැටයක් අයින් කරපුවාම ඒක ඇතිලු එයාට මේ ගෙට ඇතුල් වෙන්න ඒ වගේ මේ කෙසඟ ශරීරයක් තියෙන පුද්ගලෙක් අනිත් එක මේ මේකටම ඔහු පුරුදු පුහුණු වෙලා තියෙනවා එයා මේ මෙහෙත් එක ගෙදරක් නෙමෙයි ඒක එයාගේ තිබිලා තියෙනවා එක මේ ලයින් එකක් දෙකට විසිට් කරයි යන කල් ඇතුව ප්ලෑන් කරලා මෙහෙටම ආපු එකක් නෙමෙයි කියලා තමයි එයාගේ අර ප්‍රකාශවලදී කියවලා තියෙන්නේ එක හම්බයක් එයාට සිද්ධ වුණා මෙතන තැන හොඳයි වගේ තේරුණා ඒ පසුබිමත් ඒ විදිහටම සැකසුණා ඒ කියන්නේ දැන් මම හයර් එක ඇවිල්ලා මං අපව හරවලා ගියා එතකොට දැන් හිතන්නකෝ මේ ඒ වෙලාව මේ සැප්තැම්බර් මාසේ වැස්ස පොද වැස්සක් තිබුණේ එතකොට දැන් වෙහි බින්දුවක් හරි වැටෙනවනේ මල්ලේ නැත්නම් ගහක අත්තක ගෑවුණා නම් ඒත් තෙතට හැරෙනවනේ. ඒතර හැරිලා නැහැනේ. මගක් යනකල් හැරිලා නැහැ. ඒතර මේ ළඟ ළඟ ගෙවල් දිගුවේ මොකද ගිහු පාරේ තිබිලා තියෙනවා. බල්ලු ඉන්නවා. ඒ බල්ලෙක්වත් බුරලා නැහැනේ. ගෙදර හිටපු බල්ලා බුරලත් නැහැ. ගෙදර හිටපු බල්ලා බුරලත් නැහැ. අහල පහල බල්ලෙක් බුරලත් නැහැ. මේ ළමයා වරගෙන ගිහු මගදී හැරිලා තියෙනවා. ළමයා ඔව් හැරුණාම මේ එයා මේ ගෙදර එක යන්නේ කියලා තියෙනවා. කියන සිද්ධි එහෙම එයා ගෙදර එක්ක යනකොට ඔහුගේ පාපොච්චාරණය තුළ මේක තියෙනවා. ඔව්. ඊට පස්සේ මූ කියනවා මේ හායන් අපි ගෙදර කියලා තවදුරටත් ඈතටම එක්කගෙන ගියා කියලා. මට තියෙන අමාරුව දැන් අන්තිම මොහොත වෙනකල් මෙයා බලන් ඉඳි. අපච්චි කොයිලේ හරියයි කියලා. මේක ඒක තමයි ඉවසන්න බැරි. අන්තිම මොහොත වෙනකල් හිතන්නේ තී කොයිලේ හරි අපච්චි ඇවිල්ලා පේරගනි කියලා. චූටි තුවාලයක් වුණත් මට තමයි පෙන්නන්නේ මම තමයි බීදන්නේ අම්මට පෙන්නන්නේ කියන එයාට විශ්වාසයි මම තමයි රිද්දන්නේ නැතුව ඒක කරන්නේ කියලා ඒකමයි අවුල මට තියෙන නෑ අරතු පහක් ගිහිල්ලත් තාමල් දින්නේ එයා අන්තිම මොහොතේ මොනවද ඉස්සන්නේ ඇත්ති කියලා එයා මාත් එක්ක දරා හෙන්න නැති වෙන්නේ ඇත්ති මං ආවේ නෑනේ බේරන්න කියලා ඒකයි මට මල්ලි ඇත්තටම අපයෝජනේ කරට කමන්නේ නැහැ. අන පිටින් තියලා ගියා නම් මම අඩු කියන්නේ නැහැ. මං කොහේ හරි ගිහින් ළමයා ජීවත් කරගන්නවා. වහු ගඩුව අපි කුල්ලා හරි මං ඒ වැඩේ කරගන්නවා. මට අන පිටින් තියලා ගියා නම් ඇති. එයි මැරුවේ කියන කයි. එහෙම වුනේ නැහැනේ. එඳන් ඊට පොබ බැනීම බෙල්ල ඉර කළා තිබ්බේ. එඳන් ඊට පොබ බැනීම. ඒක තිබ්බා බෙල්ලේ. ගැට දාලා තිබ්බේ. මට හරියට බලපෑම් කර මට තමයි එකෙන් ලොකු බලපෑම ආවේ මම බඩු තෝ කරලා දින වැඩ තෝ පුළුවන් දෙයක් කරන්න කියලා තමයි මිනිස්සු පොලිසිය මට ප්‍රෙෂර් කළේ මොකද කර වෛද්‍ය පරීක්ෂණයට එක යනවනේ DNA පරීක්ෂණ නෑ ඊට කලින් ගෙනිනවා මෙඩිකල් කියන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට බලේ තියෙනවා මේ වගේ දෙයක් වුණාම අපි බලන්න මාමයි තාත්තවයි එක්කගෙන එතකොට ලෙඩෙක් බලන්න ආච්චි කෙනෙක් ඇවිල්ලා හිටියා. ඒ ලෙඩාට ගෙන අපු කෙල්ල ඇවිල්ලා මට ගැහුවා. ඉතනක මිනිස්සුගේ වේදනාව ඔලිස්සේ ආච්චි කෙනෙක් බලන්න ඇවිල්ලා හිටපන්. ඒ තරම් ඔබෝ සැක කරා මේ
දරුවගේ මේ සිදුවීමට ඔබ සැකයි කියලා. අපි දැක්කා මේ ඒ දවස්වල මේ නිවසවත් සෑහෙන පිටසක් ආවා ගියා. 5000කට වැඩි කිලෝමීටර් එකමාරක් විතර පොලිම තිබ්බලු. ඒ කියන්නේ කොට දෙනියාවේ OIC මහත්තයා. එයාට කියන්නේ උදේ කුමාර කියලා. එයයි ESP මහත්තයා මේ අතුකෝල කියලා. ඒ දෙන්න නැත්තම් අපි නෑ. ඒ දෙන්න තමයි පාර මහන්සියක් ගත්තේ මේ අපිව පණ පිටින් තියාගන්න. මොකද මේ ඒ තරමට මිනිස්සු try කරා අපිට ගහලා මේ ගිට ඉනි තියන්න. එහෙම. ඒ කියන්නේ මිනිස්සු ඒකමතිකව තීරණය කරලා තිබුණා මම තමයි මේ වැඩේ කරන්න ඇත්තේ. එහෙම නැත්නම් අපි තාත්තා තමයි මේ වැඩේ කරන්න ඇත්තේ. එහෙනම් මේක ඇතුළෙම දාලා ගිනි තියන්න ඕනේ කියලා. ජනේල වලින් අත දාලා මම වදිනවා. මම දරුවගේ මිනිහේ ගාව මැස්ස වහනට පවන් ගහනවා. බලන් ආපු කාන්තාව වදිනවා අත දාලා මෙහෙම අදිනවා මාව ෂර්ට් එකකින් එහෙම අදිනවා. මේ සුගෙට පණින්න මාර try එකක් දුන්නා. අන්තිමට පොලිසියෙන් දැම්මා දම් වැලක් වගේ වටේටම පොලිසියෙන් දාලා WP සීලා දෙන්නිකුත් මේ කාමරේට දැම්මා වයිෆ්ගේ ආරක්ෂාවට weapon එක. මොකද ඒ තරම්ම risk එකක් තිබිලා තියෙනවා අපිට මේ වෙලාවේ ඉතින්. ඇත්තටම මම මේ interview එක වට දෙනවා කියන එහෙම හිතුවේද මල්ලි? ඒ මනුස්සෙන්ට ස්තුති කරන්න ඕනේ. කවදාවත් ඇගීමට ලක්ුනේ නැහැ. කොට දෙනවා වේවයිසී මහත්තයයි ඒ වෙලාවෙ හිටපු ASP මහත්තයයි. හැමෝම කරේ පොලිසියට බයින් එක මේ මාව ඇරෙස්ට් කරන්නේ නැහැ. මාව ඇරෙස්ට් කරන්නේ නැහැ කියන එක. මාව බීරන්න තමයි මේ ගුල්ලන් හදන්නේ කියන එක. මාර විදිහට මේ මීඩියා තුලින් හදලා තිබුණා. එහෙම එකක්. එයාලා තමයි ගෝල් පැත්තේ ඉඳන් පවා මිනිස්සු බස් කතා කරගෙන ඇවිදilla තිබුණා මේ අවමගුලට. දරුවා බලන්න විතරක්ම නෙමෙයි. දැන් ඊගාවට මාව ගන්න කොහොමද? ASP මාතර ඌ කිව්වා මිනිස්සු. ASP මාත් එක්ක දැන් ඉවරයි. මරණ කටියද ඉවරයි දැන් උල යන්න කියලා. ඒත් යන්නේ මේ හලපාල වතුරටලා ඉන්නවා. අපේ වත්තෙන් ඉවත් වෙලා හලපාල වතුරටලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ASP මාත් සැර කරපුවාම ඌත් කියනවා. ඊට පස්සේ කීප දෙනෙක් මම හිතන්නේ ජීප් එකට දාගත්තා. මේ හන්දේවල් කරුල වැටෙන කලින් මේ මිනිස්සු ගියේ නෑ. ලොකු මේ කියන්නේ ලොකු වැරදි ප්‍රචාර ගියා ඒ වෙලාවේ. ඒවත් එක තමයි මේ ගොඩක් මිනිස්සු මේ මිනිස්සු ගුලප් වෙලා තිබුණේ. අතර මේක ඉතින් කියන්නේ අපේ රටේ එහෙමනේ මීඩියා වලින් කියන දේ එකපාර මිනිස්සු පිළිගන්නවනේ. අන්න ඒක තමයි මෙතනදී උනේ මීඩියා ඕවර් යූස් වුණා. මං දැනතරමින් ඒ කියන්නේ ඒගොල්ලන් එහෙම හිරිහැර කරදර නොකර හිටියනම් මේ මාධ්‍ය තුලින් බලපෑම් නොකර හිටියනම් පොලිසියට මේ වැඩේ පාඩුවේ කරගන්න තිබුණා. කරගන්න දුන්නේ නැහැ. ඒක තමයි ඒක නිසා තමයි මම හිතන්නේ අර පාසල් සිසුවයි පල්ලෙහා ගෙදර කළුම් මල්ලියයි නිරපරාධය ඇරෙස් කරන්න උනේ. මේ සිදුවීම මත මම හිතන්නේ මොකද හැමෝම ප්‍රෙෂර් කරන කවවත් ගන්න නැත්තේ ඇයි දැන් මේ තාත්තව ගන්න කියලා. ASP මහත්තයා මට පෞද්ගලිකවම කිව්වා මෙතනදී නිදුරේදී උපුල ආව ගන්න කියලා. මට කෝල් 600කට ඇවිදින් තියෙනවා. මේ වලේ ගමේ මිනිස්සු කියන්නේ ඇයි ඔයා වැරස් කරන්නේ නැත්තේ? ඔයා වැරස් කරන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ මම රාජකාරිය හරියට කරන්නේ නැහැ කියලා මට ඉහෙලටත් මේ ෆැමිලි කරලා තිනවා. මේ ඒ කියන්නේ මේ තාත්තා වැරස් නොකර 100 වැරස් නොකර මේ ඇයි මේ ඉන්නේ තාම කියලා. අන්න එහෙම නිකන් අමුතු එකක් එදලා ඉතින්නේ. මිනිස්සු සැක කරන්න පටන් ගත්තා ඔබවත් ඔබේ පියත් මේ සිදුවීම ඇත්තටම අද පවතින මේ විද්‍යාත්මක පරීක්ෂණ විශේෂයෙන්ම මේ අපරාධ ස්ථානයක සිදුවෙන විද්‍යාත්මක පරීක්ෂණ නිසා විශේෂයෙන්ම DNA තාක්ෂණ නිසා තමයි අද ඔබත් ඔබේ තාත්තත් ඇත්තටම ජීවතුන් අතර ඉන්නේ. දැන් මේ විශේෂයෙන්ම සමන් ජයලත් කියන මේ චෝදිතයා වරදකරු මේ ඝාතකයාගේ ආගන්තුක සෛල ගැළපීමෙන් තමයි ඇත්තටම ඔහුම මේ ඝාතන සිදු කරයි කියලා පොලිසිය හොයාගන්නේ. නැත්නම් තවමත් ගමේ මිනිස්සු සැක කරන්නේ ඔබවයි තාත්තයි. අනිවාර්යයෙන්ම මේක එහෙම තමයි වෙන්නේ. මොකද ඒක දැන් පිටේ ඉඳන් බලන මිනිස්සුන්ට ඒ කතාව ඇත්තනේ මල්ලි. දැන් හිතන්නකෝ දැන් මම එන්නේ රෑ 12ට විතර කියන්නකෝ 12ත් පහු වෙලා මට මතක හරිද 12යි 4 හෝ 12යි 8 වගේ. දැන් එතකොට දරුවා ගෙදර නැත්තම් මං එවලේ හොයන්න පටන් ගන්න ඕනේනේ. එතකොට මේ පිටස්තර සමාජය දන්නේ නැහනේ
අපේ ගෙදර සිද්ධිය මම අවදි වෙනකොට දැන් මගේ ඇඳේ තමයි මේ දරුවා රිදියන්නේ. අපේ ගෙදර ඇඳන් දෙකක් තියෙනවා. එකක නෝනායි පුතයි චූරි දුවව පිටිය පැත්තට තියාගෙන නෝනා නිදා ගන්නවා මැද්දෙන්. පුතා මෙහා පැත්තේ නිදා ගන්නවා. සේයදු මගේ ඇඳේ නිදා ගන්නවා. එතකොට අවදි වුණාම මම නැතිවෙන්න ඇඳේ සේයදු නැකිట్లా අම්මා ගාවට යන්නේ එතන ඉඩක් නැහැනේ. චූටි දුවත් ඉන්නවා අයියත් ඉන්නවානේ ඇඳේ. එතකොට එයා බහැලා යනවා අනිත් කාමරේ අපේ අම්මලා ගාවට. එතකොට ඕක දන්නේ මමනේ. පිට ඉඳන් බලන මනුස්සයෙකුට තියෙන්නේ දැන් මිනිහා ගෙදර අවලු රෑ 12ට විතර. එතකොට මුන් උදේ තමයි කියන්නේ ළමයා නැහැ කියලා. ඉතින් මෙතන මුන් දෙන්න මොනවා හරි එකක් කරලා තමයි මේ අන්තිමට මේ අපි නිකන් උදේ මේ බබා වගේ කතා වෙනවා වගේ එකක් නේ මිනිසුන්ට යන්නේ. එතකොට පිට ඉඳන් බලන මනුස්සයෙකුට එහෙම එකක් තමයි යන්නේ. කියන්නේ වැරදි අර්ථකථනයක් යන්න. ඒක නිසා තමයි උනේ මං හිතන්නේ. අනිත් කාරණේ මේ ජනේලයට මේ ඇයි ග්‍රිල් එකක් තිබුණේ නැද්ද? ග්‍රිල් එකක් තියෙනවා. ග්‍රිල් එක ගලවන්න වුණා. මොකද මේගොල්ලන් මේ සෙල්ලම් කරනකොට අයියයි නංගි කැසේ යදුවයි පුතයි එකිනෙක ඇතුළට පැනලා දොර වහ ගන්නවා. අයි ඒ කාමරේ දොරේ ලොකේ කැඩලා තින්නේ. එතකොට ඒක එළියෙන් අරින්න බෑ. මේ යතුරු නෑ ඇත්තටම. එතකොට මේ ග්‍රිල් එක ගලවලා මේකින් කාමරේට පැනලා තමයි අපි දොර ඇරලා කට්ටිය වෙලින ගත්තේ. මේක නිතර සිද්ධ වෙන හින්දා ග්‍රිල් එක පැද්දකින් හේතු කරලා තිබුණේ ගලවලා. මොකද ඒක පෙවුනද පාරට? නැහැ ඒක ජනේලේ වහලම තමයි තිබුණේ. එදාත් වයිෆ් ඕවා චෙක් කරනකොට ඔක්කොම බැලුවලු අන්තිමේක එයාට ඉතින් ඒක ලොක් වෙලා නෙමෙයි තිබිලා තියෙන්නේ. බලපුවාම එයාට තේරෙලා තියෙන්නේ මේක ලොක් වෙලා තමයි කියලා. අර මොන්සියා මෙහෙම නියපොතු ගහව මොම ඇද ඇද යනකොට අරකටක් ගාලා ඉබේම කැලවිලා ජනේලේ ඇරිලා. ඒකයි වෙලා තියෙන්නේ. ඒකම මෙතන අපි මාළු ටැංකියක් තිබුණා. ඔය මාළු ටැංකියේ පිටියට හේතු කරලා තියෙනකොට මේ ජනේලේ කොහොම වහන්න බෑ. ඒ සාල ජනේලේ අංකලක විතර පොඩ්ඩක් හිඩසක් හිටිනවා. මේ හිඩසෙන් තමයි වයිෆ් දිහා මේක බලන් ඉඳලා තියෙන්නේ. මෙන්න මෙතනට වෙලා බලන් ඉඳලා තියෙන්නේ. ඉඳලා තමයි මේ පස්සේ මේ මිනිස්සයා මේ මිනිස්සයා අපේ මමත් නෑනේ නිකන් මිනිහට ඉවලේ හිතලා තියෙන්නේ. කියන්නේ බලන් ඉන්න තමයි මුලින්ම ඇවිල්ලා තියෙන්නේ. පහත් ආශාවන්. ඔව් එයාගේ හැබිට් එකක් තිබිලා තිනවා අගුමුල් ගාන ඉඳගෙන කාන්තාව දිහා බලන් ඉන්න. කාන්තාව නාන ස්ථාන. ඒ පිළිබඳව පහත් මානසික රුචියක් තියෙන මිනිස්සු අපේ රටේ ඉන්නවා. දැන් මේ චූදිතයා. එහෙමත් නැතිනම් මේ වරදකරු ඝාතකයා ජීවිතවල තියෙන මේ ඔබගේ නිවස ආසන්නෙමද? නෑ නෑ. මෙතන මේ මෙහෙමයි. ඒ මිනිස්සයා මේ බෙම්මුල්ල, ඒ කියන්නේ ගම්පහ බෙම්මුල්ල කියන පැත්තේ තමයි ඒ දෙන්නම ඔය අයියයි මල්ලී දෙන්නම. මෙතන අපේ වත්තපල්ලෙහෙන් තියෙන පාරේ තියෙනමනේ මේ කිලෝමීටර් එකමාරක් දෙකක් ඇතුළටම ගියපුවාම බඩවැටිය වගේ තියෙනවා. ඉතින් ඒක මේ ඉස්සර මිනිස්සු මේ දර කඩා ගන්න අපිත් ඔය දන් කන්න මේ වැල් කපන්න වගේ එක එක වැඩවලට ඉතින් ඔය ගියපු මේ හරියක් එහෙ ජනාවාස තිබුණේ මෑතකදී ඔය වගේ මිනිස්සු මේ ගෙවල් හදාගෙන ඉන්නවා. පොඩි ගෙවල් අඩි 10යි 20 වගේ පොඩි පොඩි ඒවා. මොකද මේ වැස්ස ගමන් ඔය උතුරනවා. උතුරපුවාම ඒවට වතුර දාපුවාම මිනිස්සු යනවා. ඉතින් මේ ඇත්තම කතාව මිනිස්සු මේක ආදායම් මාර්ගයක් කරන් තියෙනවා. මොකද ඉංගම්මාරුව කියලා අපි හැට කියන්නේ. දැන් කවුරුත් ඉංගම්මාරුව කියලා නේ කියන්නේ. ඉතින් ආපදා කරලා කරන එකෙන් ටග් ගාලා ඇවිල්ලා ආධාර දෙනවා. ඉතින් ගම් වතුර දාපු ගමම ගෙවල් යට වෙච්ච ගමම මේ කට්ටිය ඔක්කොම පන්සලට දුවගෙන එනවා. ඊට පස්සේ ආධාර හම්බෙන හින්දා ඒගොල්ලෝ මේක අතෑරලා යන්න හිතත්වයක් තමයි දැන් දෙන්නේ. ඉස්සර තාමත් ගෙවල් තියෙනවා. මේ හරියට ඉන්නේ කවුද යන්නේ කවුද කියන එක ගැන මේ හරි අවබෝධයක් අපිට නැහැ. මොකද අපේ ගමිනුත් යන්න පුළුවන්, බඩල්ගම ටවුන් එකිනුත් එන්න පුළුවන්. ඉතින් මේ ඒකේ ඉඳලා තියෙනවා ඒ සමන්ජයරත් කෙනෙක් කෙනාගේ අක්කා ඔහි ගියල් හදන් ඉඳලා තියෙනවා. එතකොට මේ බිමුල්ල දිහා සිදුවීම් මේ වගේම දරුවන් පැහැරගෙන යෑම් සිදුවීම් ගොඩක්කට මේකව අහු වුණාට පස්සේ ඒගොල්ලෝ එහෙ ඉන්න බැරි හින්දා මෙහාට මේ ඇවිදින් ඉඳලා තියෙනවා. මේ පැත්තෙන් ඔයෙන් එහා පැත්තේ ගමේ ගල්පෝරම් තියෙනවා. හරියට ගල්පෝරණ එක තමයි මේ වැඩ කරලා තියෙන්නේ. දවල් කාලේ ගල්පෝරම් කරනවා. රැට මේකගේ හැබිට් එකක් විදිහට මේ අගුපිල් ගානේ යන චරිතයක්. ඉතින් අපි දන්නේ මොකද අපේ ගමේ එකෙක් වුණා නම් ඔයගේ සිද්ධිය එක්ක අපිට සැකයක් හිටිනවානේ මේ ගමේ වීගී මිනිහෙක් කියලා. ඉතින් මේ සිද්ධිය වෙලා පොලිසියෙන් අල්ලලා පෙන්නනකල් අපි දන්නේ මෙහෙම එකෙක් වුණාද කියලා. ගෙදර ආසන්නෙම තමයි පළවෙනියට අතට උඩ ගන්න
පුද්ගලයා ඉඳලා තියෙන්නේ. ඔව්. 1 දරුපියා කියලා තමයි පත්තරවල එහෙම ලොකුවට දැම්මේ. ඔව්. ඒ මලික් කැලුම් එයා අපේ අසල් වාසියෙක්. මම ඒ තෙවලෙත් කිව්වා මේ එයාට නම් මේ එහෙම දෙයක් කරන්න බෑ. එයාගේ දරුවවත් වඩාගෙන මේ එතකොට එයාගේ දුවත් අපේ දුව වගේම පොඩි නේ ඉතින්. එහෙම මේ දරුවෙකු තින්න තාත්තා කෙනෙක් නම් මේක කරන්නේ නැහැ කියන එක අපිට තිබුණා. මොකද අපි ඒක ෆැමිලි කරලා කරපු දෙයක් නෙමෙයි. පොලිසියල විමර්ශනවලදී ඒගොල්ලන් හොයාගත්ත යම් යම් කාරණා එක්ක සහ ඒ මල්ලි කරලා තියෙන ප්‍රකාශත් එක්ක පදනම්ව තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. එන අතරම කියන්නේ පාසල් ශිෂ්‍යයෙක්. ඔව් ඒ දරුවාට මම ස්තෝප්පේ තියාගෙන උගන්වලා තියෙනවා. මේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අපේ ගමෙන් වැඩිම ලකුණු වරන් ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච කොල්ලා. මම හිතන්නේ අදටත් ඒ තරම් ලකුණු ගත්ත ළමයෙක් නැද්ද කොහෙද? දීප්තිමත් ළමයෙක් ඉතින් මොන හේතුවක් නිසා එයාව ඇරස් කරාද කියලා දන්නේ අපිට ඒ දවස්වල මේ එහෙම කල්පනාවක් තිබුණෙත් නැහැනේ හරියට. ඒ වගේම දිනේෂ් ප්‍රේශාන්ත කියන්නේ මේ සමන් ජයලත්ගේ සහෝදරයා කොණ්ඩයා අනුවර්තනා මේ කොණ්ඩයා. ඔහුවත් අතට ගොඩ ගන්නවා. ඔව්. ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්. ඒ වගේම ඔබගේ බිරිඳ එයත් මේ පේශ කර්මාන්ත අංශය තමයි රස්සාව කරන්නේ. තවත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඔබට. ඔව් ලොකු පුතයි චූටි දුවයි. ලොකු පුතාට දැන් වයස කීයක් විතර වුණාද? එයා දැන් 7 ශ්‍රේණියේ ඉන්නේ. පොඩි දුව දැන් එයා 2. 2 වස. මට මතකයි ඔබ සමහරට වඩාගෙන හිටපු දැරිවි. සේ ඇත්තම ලස්සන දරුවෙක්. රටක් ආදරය කරා සේයා ගැන ගීත ලියවුණා. සේයා පිළිබඳව හැම හදවතකම සේයාවක් තිබුණා. ඒ තරම් රටක් ආදරය කරා මේ දරුවාගේ වියෝවත් එක්ක දරුවට වුණු අකරතැබ්බියත් එක්ක. හැබැයි අවුරුදු 5කට පස්සේ තමයි අපි ඔබ හොයාගෙන එන්නේ. දැන් ඔබ ගෙවන ජීවිතය පිළිබඳව අපි අද කතා කරමු. මම දැන් මේ ගෙදරට ආවම අපි මේ ඔබට පේනවා ඇති මම මේ පොඩු දෙකක් දාගෙන ඉඳගෙන ඉන්නේ. ඔබත් මේ ගෙදර පුටුවක් හොයාගන්න නැති වුණා ඇත්තම කතන්දරේ. මේ තත්ත්වෙට ආර්ථිකයේ ඒ තරම් දුර්වල මට්ටමකට ඇයි වැටුනේ? වැටුනේ කියන්නේ මෙහෙමයි ඇත්තටම. දැන් ඒ සිද්ධිය වෙච්ච ගමන්ම මේ පරීක්ෂණ බාර දීලා තිබුණනේ රහස් පොලිසියට. ඒතකොට ඒගොල්ලෝ කොනක ඉඳන් මේක විමර්ශනය කරන්න ගත්තා. ඒ ප්‍රශ්නවලදී මම දුවපු මේ ගාමන්ට් වල ඒ ලොකු මහත්තුරුන්ටත් මේවට ප්‍රකාශ දෙන්න සිද්ධ වුණා. නෑ එතනදී ගත්ත තීරණයක් වෙන්නේදී මට ආයෙමත් හයර් දෙන්න එපා කියලා තීරණයක් අරන් තිබුණා. අනිත් රියදුරන්ටත් වහාම පොලිස් වාර්තා එහෙම අරගෙන එන්න කියලා එහෙම කියලා තිබුණා. ඉතින් ඊට පස්සේ වාහනයකට අපි ගෙවන්න ඕනේ. ඉතින් ගෙවන්න විදිහක් නැහැනේ. අනිත් එක තමයි දැන් CID එකකින් පරීක්ෂණ බාර ගත්තට පස්සේ වාහනේත් ඒගොල්ලෝ පරීක්ෂා කරලා ඒක කවුරුත් මේක නගින්න හැමපාර මේක මේ අපිට ඕන විමර්ශන වලට කියලා ඒකත් පරීක්ෂා කරානේ. මිනිස්සු ගහයි කියලා වාහනේත් කුඩු කරයි කියන බයර මම වාහනේ ගෙනහිල්ලා ළඟ ගෙදරක තියලා තිබුණේ. වැහි කාලේනේ. වැස්ස ඉවර වෙන මාසයක් විතර යන කල්ම වාහනේ තිබුණා එක දිගට තිබුණා. මේ ඒ කියන්නේ පොලිසිය මහතුරු දැන් අර පරීක්ෂණ කරන්න ඕන නගින්න එපා කිව්ව හින්දා අපිත් උකට අත තියන්න ගියේ නෑ. දැන් ඒගොල්ලන් ආයෙ ඇවිල්ලා බැලුවොත් එමේ ඊට පස්සේ අපි කවුරුත් උක ඇල්ලුවේවත් නෑ. ඒගොල්ලන්ටත් ඒ කියන්න අමතක වෙන්න හේ දැන් උක අරගෙන ගිහිල්ලා මේ මොකක් හරි මඩුවකින් හරි දාගන්නේ කියලා. කොමාරේ වාහනේ උදේට මබලන්. ඊට පස්සේ මේ කුණු කොල්ලෙට මුස්ලිම් කට්ටියක් මේක අරගෙන ගියේ. ඉතින් දුවා ගන්න විදිහකුත් නැහැ අනික මිනිස්සු. දැන් මම ඇත්තටම මම ගෙවල් වලට ගිහිල්ලා වගේ ක්ලාස් කරේ. එතකොට ඒ ක්ලාස් ගොඩක් එහෙම නැත්තර නැති වුණා. මේ රැකියාව කරපු ආයතනේ අයින් වෙන්න කිව්වා. මොකද ඒගොල්ලෝ ව්‍යාපාරික මට මේ කියන්නේ ලංකාවේ සුප්‍රසිද්ධ දරුවන්ට උගන්වන ආයතනයක ඔබ සේවය කරා. ඔව් ඉංග්‍රීසියෙන් මුළු රටක් මුළු ලෝකයක් දන්න ආයතනයක්. ඒ එතන ඔබගේ තනතුර මොකක්ද තිබුණේ? මම සීනියර් ලෙක්චරර් කෙනෙක්. සීනියර් ලෙක්චරර් කෙනෙක්. ඔව්. ඉංග්‍රීසි භාෂාව පිළිබඳව spoken English. ඒ තරම් ඔබට ඉගෙනුම් ඉගෙනීමේ කාර්යය හරියට කරන්න පුළුවන් හොඳ ගුරුවරයෙක් ඔබ. ඔව් එතනට යන්න ඉන්ටර්විව් 9ක් විතර තියෙනවා. සාමාන්‍ය ලේසි කෙනෙකුට යන්න බෑ එතනට. හරි tough මේ series එකක් තියෙන interviews ඒ වගේ තේරලා යනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි.
ඒ වුණාට ඉතින් ඒකෝලන් මට පැහැදිලි කරලා කිව්වා ඉතින් මේ අපි කරන්නේ බිස්නස් එකක්. එතකොට මේ ඇතරේට ගොඩක් දෙමාපියෝ එනවා. දැන් ඔයාව ටීවී එකෙත් දාලා තියෙනවා. එතකොට මේ ළමයි අහන දේවල් වලට අපි උත්තර දෙන්න ඕනේ. මේ මේක ඉවරයක් නැහැනේ. ඔයා ඔයා ගැන මෙහෙම වැරදි විදිහේ මතයක් ඉස්සෙල්ලාම ඇති කරේ. ඒතර ඒක පැහැදිලි කරලා නිවැරදි වුණේ නැහැනේ. එතකොට ඒක මිනිස්සුන්ට හිතා ගන්න තියලා මීඩියා වලින් කවර් කරන එක නැවතුණානේ. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඉතින් මේක කොහොමද මේ උපුල්සර් කරන්නේ ඔය ටිකක් ඉන්න කියලා කරලා. ඊට පස්සේ ඉතින් මේ ඒකත් එහෙම නැවතුණා. සේයා ඝාතනයත් සමග මේ පවුලම කමලෙන් ලිපට වැටෙනවා. ඇත්තටම මේ කතා කරද්දී අපිට ඇත්තටම හිතට වේදනාවක් තියෙන හොඳට හිටපු පවුලක්. හොඳට ආදරය සෙනෙහස ගැබ්බලා තිබුණු නිවසක්. මේ විදිහට තමගේ දුව වියෝවත් එක්ක ආර්ථික වශයෙන් ඇත්තටම අබලන් තත්ත්වයට ඔබ වැටෙනවා. දැන් මොකද කරන්නේ? මේක අපි ලැජ්ජාවක් වෙන්න ඕනේ නැහැ. මොකද මේ රටේ බොහොම නිහතමානී ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ. අපේ රටේ ඉඳන් විදේශගත වුණු බොහෝ පිරිසක් මේ මගේ වැඩසටහන් දැකලා බලලා ඒ පුද්ගලයාටමයි උදව් කරන්නේ. එහෙම මම කියන්නේ මේ කතන්දරය තුල ඔබ නැගිටිය යුතුමයි. ඒකට හේතුව තමයි මුළු රටක් බලන් හිටපු කතන්දරයක් මේක. මුළු කතාවක්. මුළු රටක් ආදරය කරපු සේයා. සේයා දරුවගේ අද සේයා දරුවගේ ආදරණීය අම්මා තාත්තට අයියා නංගිට උරුම වෙලා තියෙන දේ ඒක හරි. ඇත්තටම වයිෆ්ගේ ඒ රැකියාව නැත්තම් කන්න බොන්නත් නැහැ. ඒක තමයි දැන් දැන් මේ වසංගතත්වෙත් එක්ක මුකුත්ම වැඩක් නැහැ. අවුරුදු 5ක් 6ක් තිස්සේ මම ඇත්තටම උත්සාහ කරනවා විතරයි. මම හිතන්නේ නොකරපු දෙයක් නැහැ වගේ. පොල් වික්කා බයිසිකල් ත්‍රී වීල් වගේ ඒවා කැඩිච්ච ඒවා ගෙනල්ලා හදලා විකුණ ගන්න උත්සාහ කරා. ඒක ඉතින් මට සමහර දවස් වලට ඒ ගැරේජ් වලින් එහෙම කතා කරනවා මෙහෙම මේ වැඩක් තියෙනවා එනවාද පොඩ්ඩක් අත උදව්වට වගේ කිව්වා මම යනවා. ඩ්‍රයිව් දවසේ කුලියට වෙනත් තැන්වල ස්ථාන වල වැඩ කරා. මෙහෙම ඉතින් ගුරුවරයෙක් ඔබ ඒ තත්ත්වයට ඉතින් ගුරුවරයෙක් කියලා ඉතින් එහෙමම ඉන්න බෑනේ. කන්න බොන්න දේවල් මිනිස්සුන්ට අවශ්‍යතා තියෙනවානේ. ඉතින් අඬ ගහන මොන වෙලකටද අදකත් යනවා. තරහ නැත්තම් තරහ නැත්තම් මම පෙන්නන්නම් ඔබගේ අත. කමක් නැහැ. මේ සමීප මල්ලි අපේ අමරසිංහ මේ ගන්න මේ සමීප ඡායාරූප. මේ තාත්තා ගුරුවරයෙක්. අවසානට මේ සේයා ඝාතනයත් එක්ක මේ පවුල ගොඩ ගන්න හරිම අමාරුයි. දවසේ රැකියාවට දවසේ වැටුපට අපි කිලිම කතා කරොත් එහෙම කුලී රස්සාවට පවා මේ ඉගෙනගත්ත තාත්තයට යන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව සමාජයේ ඔහුට ලබා දුන්න තැන. මේ තාත්තගේ මේ අතේ තියෙන මේ තාමත් කැලල. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ කැලල එක එක තුවාල වෙනවනේ පොඩි පොඩි තුවාල වෙනවා. මේ තාම මේ අත්වල කරගැට. අත්වල කරගැට. හිතේ තාම මේ ගින්දර තියෙනවා. තමගේ දරුවෙක් වියවටපත් වෙනවා. ඊදර ආර්ථිකයත් කඩන්න වැටෙනවා. මෙහෙමයි ගොඩක් ට්‍රයි කරා මේ ආයතන වලට ගිහින් කතා කරා මේ ක්ලාස් එකක් කරමුද එහෙම කියලා. ඒක ගුණ කැමති වුණේ නැහැ. ඉතින් ඒක ඇත්තරම මේ සමහර ඉතින් කැමති නැහැ. ඒ කියන්නේ මෙහෙමනේ දැන් අපි තුන්කෝ ක්ලාස් එකක් කරන්ද ගුරුවරයෙක් එක්කගෙන ගන්නකොට ඉතින් හොඳ පිරිසිදු ගුරුවරු ඉන්නවනේ. මේ නිකන් මේ කතාවකට මුකකර හරි කතාවකට හරි ලක් වෙච්ච කෙනෙක් ගෙන්නන්න අවශ්‍යතාවයක් නැහැ නේ කියන තැන මෙසේ බඩදා ගන්න කැමති නැහැ කියන ප්‍රශ්න. මොකටද නිකන් නේද කියලා හිතනවනේ. ඒ වරතරම් ගුරුවරු ඉන්නවනේ. ඉතින් ඒ නිසා මේ ආයතන 3-4කින්ම ප්‍රතික්ෂේප වුණා. පස්සේ මම ආයතන වලින් එහෙම අහන්න යන එක නැවැත්තුවා. ජොබ් කීප් එකට ගියා. මේ වැඩසටහන බල්ලා කවුරු හරි ඔබට කිව්වොත් එහෙම මේ මගේ ආයතනයේ දරුවන්ට උගන්වන්න එන්න කියලා ආරාධනාව කරොත් ඔබ යන්න කැමතිද? ඒක සලකා බලනවා. මගේ හැකියාව එයාට ගැලපෙනවද? ඕන වෙලාවක මම අවුරුදු 5 ඉඳන් අවුරුදු 75 දක්වා ඕන වයස් ගන්නක ඕන කෙනෙකුට මට උගන්වන්න පුළුවන්. මම උගන්වලා තියෙනවා. අද තාක්ෂණය දිනුනේ. ඔබට සමහරවිට ඔන්ලයින් ක්ලාස් කරන්න පුළුවන්. අතර මම ඒ වෙනුවෙන් ලැස්ති වෙමින් ඉන්නවා. මට ඒක
punci-punci adu padu dikak tiyena me punci-punci ne me api katha karoth ehema adu padu obata sahenna tiyena kiyanne atharama me mehema api megeda athulata aawa api katha karamu vivrutha katha karamu ada me duwa nathiwimat ekka oba obage manasikathwayat e wagema mama pera kiyuwa wage aarthikayat yatlada ithin mama pera kiyuwa wage rate minissu obata daw karana api ahapu negitima negitin one aniwarya thawa daru dennek innone egolanta aithiyak thiyena anith rate yani daruwage jeevath wenna neida kemathi wisera handinda pala denna sellan karanna e aithiya rata thiyennone me daruwa illimak karanne ne taatte api anuradhapura yan api kolamba yamu api sattwatta balanda yamu ehema kiyala nan thiyena dan karanna puluwan yan karanne kohomadi balam hati indah asa gara usaha gara prashna thamai thinne ithe atha dunna negative e wagema negative no ayata oba atha denna one me tamange hakiyave english bhashawa purudu karala tamange hakiyave wetila inna daruwanta atha dennat obara puluwan kamak thiyenawa pahedi kema Kata dama sikur kaya kano, kaya dina wena makan ni, kaya mata barak wenda bek, kaya babalangin nukta kwa mudi kaya, nuna, ni manusia, muna balaput yang indet, ni mati ka, tikur kaya, kaya bata ma sadar ni kan, guda kaya nuna tapi na, muara kata kiwa, etter mama kaya ni mi kaya sampur kaya magi karet de. Kayaknya me daruan itu nih kayak sedua kim mama gandu ada muka deh. Tapi mama bisa sekali nih makin orang mah ada abi. Tapi tuh ya bisa sih mau kiming es dek piagar nih dagan nih. Me apa tuh parisa ya raksi tadi kalau mangi kurang itu kan lagi nih hindar nih. Mangi ada kita tiennya mana me harap kalau kuma pinaya yo. Me ada korup tiennya. Upandai dan guna pin upangga mah. Ema ada lagi nih. Itu kuteh. Ya itu hita no itu hari kamaknya, ini betah kalau lak nanti unat kamarnya, perindah kan, puluhan nih, itu mahatya kira tino nih kira, nih deh, ya api tegak mungkin apa ikhini nih, tuh ya mau, bisa segera tuh mau diin tini, tuh ini mungkin dahulu, macam apa dah, mak tino kita dah, orang SP lang mat dah nih kan, nih dah kan, ini kan SP ini kak nih, tuh mama tuh mau dengar kan, tuh nih, ini mah raksi tegar kan, mama ya gula mana raksi tegar, mengatur mah itu, nih mah ikhini. Ahaki nama manusia, mangga endang nggak bilang nikah narak nama ha gan selesai lagi. Mungkin orang itu kan dah hari itu usaha kerana kita nggak enua ya. Iki ani hari itu katanya kan, endoku amma endoku juta katanya kerana ni kita ni eli itu kan mau lebih dulu try kerana eh sih itu kan katanya kerana ni oh gahan oh ini kita ni samaj mati okan. Manusia ada nanti bunuh me samaj manusia tu guna guna elawa ini me kerap itu rujuk wakilnya noy deh nak kira. Oh, ikhni. Ikhnya golongan kan nat samara usaha kerana itu. Oh, ikhnya memang. Ikhnya mama memang kian nangku dengin. Oh, wakil sedia kuna hamu. Oke tu le minisu yam yam nikmat nggak deh no. Itu kute i hitenya vidihe golak pilau itu mik kunu rahat tiyen no nih. Daru ikhnya tiunanang. Ikhnya awa peheragan lagi hilang marla deh menang. Maklumlah, demam gamamnya minisung gelu itu ni, eh, na apa yang jenis kerja itu? Annye manusia tu minisung gelu itu lah, sihna. Itu kute, eva gini, deng, mesid dia tu lah di, mama dah kini minisung bismillah segera, mekut, ammari, tatari, petelah di, mana mekut mara rahai. Itu kute, apa yang dia mal di usaha keret, annye he mekak mawa lah di, itu kute ni mekut rahat ayah ni, mekut nikangan ni, ammat dah insa gaya ni, tatat pau, egolu me. Mereka mesti unik, itu kami ini kisah gati agaknya malu. Ini sun tu orang madu tu lah tu ni, ikal, ikal loh ini, itu nanti nak kalgi ni hilang, tiada engguna,
උඹලා ඊටු ටික හිතා ගනින්නට ලා. ඒ නිසා මිනිස්සු කල්පනා කරේ ඒගොල්ලන් කැමති විදිහේ කනේ. මේකට ෂුවර් එකට තාත්තා හරි අම්මා හරි ගෑවිලා ඇති කියලා එහෙම වෙලා එහෙම කීද වාජක තමයි මිනිස්සු ආසා. ඒ දේවල් වලට මිනිස්සුන්ගේ මං හිතන්නේ අභ්‍යන්තරය තුල කැමැත්තක් තියෙනවා. එහෙම නැත්නම් ওই මාංචු වගේ පතර විකිනේ නැහැනේ මල්ලි. බලලා තියෙන තරම් කුණු හල්පන එළියලා තියෙන්නේ. ඒතොර ඒවට මාර ඉල්ලුමන්නේ දින්නේ. මිනිස්සුන්ගේ මේ යටිත් මං හිතන්නේ කැමැති ඒ වගේ දේවල් කියවන්න කරන්න. මිනිස්සු ඒගොල්ලන්ට කැමැති කැමැති නිගමන වලට එළඹෙන්න ඉඩ තියලා මාධ්‍ය වාර්තා කරන එක නැමැත්තුවා. ඒක තමයි වුනේ. මට මතකයි මගේ යාළුව කියනවා ඒ දවස්වල ඒක නිවුස් බලුවා අපිට බලන්න හම්බුනේ නැහැනේ. මේ එපිසෝඩ් එපිසෝඩ් ලු යන්නේ මේ ඒ කියන්නේ ඔන්න සේයා ඝාතනය පිළිබඳ තව කොටසක් හෙට ප්‍රවෘත්ති තුලින් බලාපොරොත්තු වෙන නිසා. මේ මීටර් 100ක් විතර දරුවා වරන් ගිය පාරේ වීඩියෝ කරලා පෙන්නනවා. ඊට පස්සේ ඒක නවත්තලා ඊගා දවසෙත් තැනක ප්‍රවෘත්ති බලනවා. එතනින් නම් ඊටු ටික බලන්න. අන්න එහෙම ඒ කියන්නේ මේ අමුතු වටන්දර ඔව් මම මතකයි එක චැනල් එක චැනල් කෙනෙක් කොයි චැනල්ද කියන්න බෑ වත්ත පුරා තැන් තැන් වල කූඩාරම් ගහගෙන මේ එක එක මාධ්‍ය ආයතන වලින් ඇවිල්ලා හිටියා. එතකොට ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් මට මතකයි මෙන්න මෙතන මේ අඹගහේ උන්චිල්ලා බැලලා තිබ්බ ළමයි උන්චිල්ලා බැලබදා හිටියේ. එතකොට ළමයින්ගේ අර තෙල්ලම් බයිසිකල් නම් මනම් තිබුණානේ. දැන් ඒව හැම පෙන්නලා ඒගොල්ලෝ ස්ටෝරි එකක් ඩෙවලොප් කරනවා කැමරා කර කර. එතකොට එක්කෙනෙක් කොහොම උන්චිල්ලා වම ඔල්ලලා මේ ඒක වීඩියෝ කරගෙන ගිහිල්ලා දැන් මේ පත්තරේ දාලා මේ ටීවී එකේ දාලා තියෙනවා නේද. ඊට පස්සේ දැන් ඕක බලපු ඇන්ටි කෙනෙක් අපේ අම්මෙන් අහනවලු මේ දුවගේ අවතාරය තියෙනවා නේද මේ උන්චිල්ලාව හෙලෙනවලු නේද රෑට එහෙම හිතන්නකො කොහොමද කියලා මිනිස්සු කතා හදන. අද මේ වෙනකල් මම හීනකින්වත් දැකලා නැහැ දුව. මං තාමත් තැනක ඇති. තාමත් මං ඒ ඇඳින් ඉදියන්නේ. මං ওই ජනේලේ අරලම තියාගෙන ඉන්නේ. දැන් නම් ග්‍රිල් එක ගහලා තියෙන්නේ. අද වෙනකල් මං හීනකින්වත් දැකලා නැහැ. නෝනවත් දැකලා නැති. ඒකයි. අම්මා නම් තාමත් අල්ලනවා. දැන් ඔයා ඕන කතා කරලා බලන්න අම්මන්ට අගතුවක්. එයාට තමයි දැන් ඊයේ පෙරේදා මගේ අර ලැප්ටොප් එකේ කැඩලා තිබුණා. අර මේ ඊට පස්සේ මේ ඔන්ලයින් කරන්න මගේ උදාරණක් තියෙනවා කියන්නේ ඉතින් මම ඔක මහත්කුරුත් හදවා ගත්තා. හදවත්තාම අර චූටි කාලේකින් අපිට ඇත්තටම අපි සාමාන්‍ය හොඳ තත්ත්වෙන් ජීවත් වෙන කාලේ අපි මේ නුවරේලි බදුළු බණ්ඩාරවල පැත්තේ ගියපු ට්‍රිප් එකක ෆොටෝස් එකක් අර කී හાર્ඩ් එකේ දෙවිලා එළියට ආවා. ඉතින් ඒක බලලා තමයි හරියට නැඬුවා ඒ කාලේ. ඉතින් ඒ කියන්නේ දරුවා ගැන මතක් වුණාටත් වඩා මේ වෙලා තියෙන කඩාවැටීම ඒ කාලේ අපි හොඳට හිටියනේ. එම නිවාඩු කාලයකම ට්‍රිප් එකක් යනවා. මට ඇත්තටම මම හරියට ඒ කියන්නේ ලෝ බජට් වෙහිකල් එකක් 10 15 වහන මම හරියට මාරු කර ගන්නවා. ඒක දීලා තව එකක් ගේනවා. ටිකක් පිළිවෙලකට හිටියවලු ඔස්සගෙන අර මම දැන් ඒක ඒ කියන්නේ මකේ වැරද්ද දෙන්නේ මේ මට මොනවා හරි එදුවකින් ඒක මගෙන් උදුරා ගත්තා එකක් නයි. අපි උදුන ලයිෆ් ස්ටයිල් එක අපෙන් උදුරා ගත්තා වගේ කියලා තියෙනවා නේද? ඒ කියන්නේ අපිට ඒක නිකන් බැරියර් එකක් දාලා වගේ. ඇයි අපිට අහප වෙතෙන්ට යන්න බැරි කියන එක කියන මට හරි රොලුට හිතෙනවා ඉතින්. ඒකයි. ජීවිතය හැම ජීවිත කතාවක්ම සොඳුරු නෑ. මේ ජීවිත කතාවත් එවැන්නක්. බොහෝ කාරණා ඔබට කිව යුතු තිබෙනවා. නමුත් අදට අපි මේ කතාව නවත්තනවා. අපි අය දවසක හම්බ වෙනව ඔබව. එනකොට අපි බලාපොරොත්තු වෙන ඔබ නැගිටලා ඉඳී කියලා. මේ ප්ලාස්ටික් ගෙදර හොයාගන්න බැරි ව තිබුණු පුටු දෙක ඇරෙන්නට වෙනත් පුටු මේ ගෙදර තිබේවි. අර දරුවන් දෙදෙනාව එක්කගෙන සවාරියක් ඔබ ගිහිල්ලා ඉඳීවි රට පුරා. අපි බලාපොරොත්තු වෙනවා. අපි එමුතා කරමු. අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන්. එහෙම වෙයි කියලා අපේ නිහතමානී ශ්‍රී ලාංකිකයා ඔබට උදව් කරනවා. ආයි කතා දෙකක් නෑ. අපි එහෙනම් අදට ඔබෙන් සමු ගන්නවා. හිතෙන් අයින් කරන්න බෑ යව. රෑමට රෑට දැන් අර කෑ ගහනවල මේ තිරල්ලු ඒ කෑ ගැහෙවත් මට එයා මතක් වෙනවා. අනේ රෑ මේකගෙන් යද්දි හිම කෑ ගහන්න ඇති. ගෙම්බු කෑ ගැහෙවත් අනේ ඉතින් ළමයා බය වෙන්න ඇති මේක. ඒ කරුණ කාර්යයක් නැති හොඳක් නම් වෙන්නේ මේ ආත්ම තියා උපදින ආත්මකෝ. අයක් අතරක් දන්නේ නෑ. අපේ ජීවිතේම කෑවා. හේරුම අපේ ඔක්කොම කඩාගෙන නැහැ.